නදත්තුමනි මදකින විදිහට ංඟකාවට තියන්නේෙ ක්‍රමවේ ප්‍රශ්නයක් නේ මොක බොතුම සන්ධහන්රපු දිහටත් ලංඟව කියන්නේ ිනිස්සුන් කඩබද වෙච් ප්‍රාන්ත්‍රවාදය උපරරිම වශයෙන් ආරක්ෂාණරටක් සර්වජන සන්දබලය සියයටට සියක් දිලතිනට. ලංකාව අපි කරන්න ඕන වෙනස තියෙන්නේ. ලංකාවේ කියන්නේ මිනිස්සුන්ගේ තාමත් එක අපිට මේ දවස් දෙක ඇතුළේ මම හිතුවා දැන් ඊළඟ පරපුේ යම්කිසි වෙනසක් වෙලා ඇති කියලා. නමුත් ජනාතිපෙත්තුමනි කියන්න කනගටුයි ලංකා ඇතුලේ මිනිස්සන්ට දේශපන සවිඥාතය පිම ැටලුවක්. සම්න්ධය කියන මනිස්ස හරයට දන්නේනෑ අපි ඇයි මනාපයක් චන්දයක්කඇතුරදි භාවිතා කර නඕන. අපි මොනපේක්ෂකයටට මොන හේතුක් මතද චන්තිධදාන නෝන කියනකාරන.කර නතිපත්තුවමනි අපිට යෝජනාවක්තිය නව බතුමාට සලකාවලන්න පුළුවන්න්නන් ඒකන ලංකා ඇතුලේ දේශපාල වි්‍යාව ආර් ්‍රීමක තර ගන්න මිත ොහ ාතුෂීකලට විතරයි එහම නැතුව ම දන්න තරම යුරපය තුළේට පස වීඩන ඇතුළ ගත්තවත් මයිට වයිසෞරදු පහලුවෙන් පස්සේ පොලිකල් සම්බන්ධය සෑහන දනක් ලබා න කොට මදකි විදිහට. අධපතිකරමන මේ අගමති කරමණ මේ කැබිනටන මේ මිශ්‍ර මොනකරමගෙනනාවත් ලංකාව අපි උත්තර දෙන්නඕනෙ මූලබීජට. එකනෙ ලංකාව මිනිස්සුන්ගේ දේශපාන සංඥානිිත්ය හැුවට පස්සේ පවතින කරමය අත්තක්ක සරජන සද බල තියනවාව අපිට ප්‍රජාත්‍රවාද අතිවස්ගතින එතකට ඒ දෙකම අවට පස්සේ අපිට අවසන්නරමට යන්න පුළන්ගෙලා මදකිනවා පෞද්ගලක ොමිස්තුූ. නාධිපතිතුමනි මම දකින විදිහට අපිට තියෙන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් නෙමේ අපිට පුළුවන්කම තිබ්බානං අනික් රටවල් වගේම ඒ කියන්නෙ මේේ අපේ අධ්‍යාපනය තව ටිකක් පටිකල් කරන්න ඒ යන්නේ ප්‍රාථමික අධ්‍යාපනය දැන් අපි ගත්තහම ගොඩක් කියයන්නේ විභාගකේන්ද්‍රී අධ්‍යාපනයක් නේ ප්‍රාථමික අධ්‍යාපන දීතිීකධ්‍යාපනය එතරින්ගේ වා හ අධ්‍යාපනය එහම නැතුව මේ අධ්‍යාපන රටාව ප්‍රක්ටිකල් කරන්න තිබ්බනා විෂය සමගාමී ක්‍රියාකාරකම් විෂය බාහිර ක්‍රියාකාරකම් අර පොත්තේ ඇලි ගැලී ඉන්න ළමයා වෙනුවටල් ප්‍රැක්ටිකල් ඒගැනි. ටි කලි ප්‍රක්ටිකලුයි දෙක මික්ස් වෙච්චි නමයෙක් බිහිවුණනා නම් අපිට ඒක තිංකින් ගන අපි හිතන පත්තන විදිහහි දම් එත්තැදි වෙනස් වෙනවා එතකොටට දැන් ලංකාව ඇතුලේ විවසායකත්වය වුණත් වැඩි ව්‍යශයෙන් මේ කාල කතාබහට ලක්වෙනවනි එතවට අපිට කුඩාකාල ඉඳල් ළමයට හුරු කරන්න පුළුව ලංකාව කියන මේ වගේ රටක් ලංකාව සම්පත් බහුල රටක් එතකොට අපිට ලංකාවෙන් එහට ලංකාවඇතුරේ අවුදු දහතු එතන එෙමන තෞුදු විසාක්කවිති්‍ර ගගෙන ලංකාවේ යනයකනෙමි ලංකාවට දෙයක් කරලා ලංකාවෙන් දෙයක් කුපයල අපි ඒක ලෝකෙට ඉදිරිපත් කරලා ලංකාවනම තවදුරට අත්තපරි ගෙනයාන්න පුළුවන් කියනක අධ්‍යාපනයේ යම්කිසි වෙනසක්තුරඉන්න පිරි දෙන්න පුළුවන්න අන්නේ ඒක තමයි හොඳ කියන මොම හිතනවා. ගර්ජාද පත්තුමනි මට අස්ව ද ම සබන්ධයෙන් මස්තුෘතිය බල කරනවා පලම් කොටම ගර්ජාන්තිිපත්තුමනි මම විශ්වාස කන්න විදිහයට. ඒරම දශපාල ක්ෂයක් අවශ්‍යයයි දේශපාල භක්ෂ ක්‍රමය අනිවාරයෙන් පැවැතිය යුතුයි ඒ ජානතිපත්තුමනි මගේ පෞද්ගලික මතය දශපාලන භක්ෂ විශාල ප්‍රමාණය අපිට වශය වෙන්නේ නෑ. අපි ප්‍රජාතන්තවාදය ආරක්ෂා කරමින් සියලු දෙනටම ගරු කරන මේ ප්‍රජාතත්‍රවාදය සුරක්ෂි කරන. මාන කොට්ටාශයක් විදිහයට අපිට වැදගත්හ අපි බලාපොරොත් වෙන නායගත්තය බී කරන්න පුළුව දේශපාලන භක්ෂකට එකතු වනානාව අපි. අප ියනිටේ එක කහදාගත්තන. මහිතනවා එතන තමයි ජනාධිපත්තුමනි, අපි බලාපොත්වන සාර්ථකත්වය යන්නේ. එත්තන තමයි ජනාාතිපත්තුවමනිින් අපි අවසාන වශයෙන් දකින ඔය ලංකාව සන්දරට ලංකාව ලෝකෙ දියුණු ට කියනැ නත්තන අයිතිනෙ ජාතිපත්තුමනි අනිවාර්යම විශ්වාසරන දේශපාන පක්ෂරමය පැවය යුතුයිඒ පක්ෂ ඉදිරිරයටත් ක්‍රාමක වීේතය කෙනෙක ස්තුති ගරජාතිපත්තුම. ජනාධිපතතුමනි මම මාතර දිිශ ්‍රේක දක්ුණු පලාතේ අලපලාදන මාර අලපලාදනී ජාතික පාසේ ඉගනමල බන්නන්නේ ජනාධිපත්තුමනි ඔබතුමා මට මේ ගේවස් ක්ල දී පිලිබඳ ඇතරනම සතුවුව මොකද ම පුංචි මකිපදදිලා ඇතරම ජනාතිිපත්තුවාාවම මෙහම දකිනවා ගනෙ මහට මන කතා කන්නවා ගෙනකත් මටලක නක් කලා තිිබේ හධ්‍යාපනි වශය මට ගොඩක් ප්‍රශ් තිබම ජනාතිපත්තුම ඔබතුමාගේ හන්න ඉතින් ඒ ප්‍රශ්ටිකමයාද ොම කරන්නේයන්නේ ජනාධිපත් තුමනි ම හිතයි ෙද සුප්‍රසිද්ධ ර්ශනිකයන් පවා මේ ලෝකේ වෙනස් කරපු ය ගොඩක් කියනවා ලෝකය වෙනස් කරන්න පුළොන් එකක් මාවිද්‍ය තිය තමයි අධ්‍යාපනය කළ කියන්නේ ඉතින් ජනාධීපති වූනි ශ්‍රී ංකාව ගත්තර පස්සේ මේ වෙනකොට ආර්ථික සසාමාජය දේශපාලික සංස්කෘතික වශයෙන් ඇත්තරම් බැටලතියනටක්විදියට මම දකිනවා ඇත්තර මේකට හේතුව මොකක්ද කියල ොයාගෙනයන ොට ඇත්තර මට හම්බු වෙලා තියන්නේ මේ අධ්‍යාපනය ජනාධිපත්තුමනි අප අධ්‍යාපනය ගොඩක් වෙනස්වවෙන්න ඒකට හේතු තමයි ජනාධපතිවු දැන් අපි ගත්තර පසේ අපි ස්කූල් කියනක වචනය පවා තේරුම තමයි ස්කොලා කියන ලතින් වචනෙන් බිදිලා පෝචනයක් තමයි මේ ස්කූල් කල කියන් ඒ කියන්නේ ළමයකුට මේ ජීවිතය සත්තුටි ඉන්න පුළුවන් තැන කියන අර්ථය තමයි මේ ස්කූල් කියන වචනය ඇවිල්ල දීෙන් ඉතිං ඇත්තරම අප සහෝදර සහෝදරියෝ දන්න ඇත්තටම හෙම පුළුවන්ද කියලා ඉතින් අද වෙන ගොඩ මේ අධ්‍යාපනය විසින් ඇත්තරම අපිට විශාල පීර්ණයක් කෙල්ල කල දී. හැබයි ජනාධිපතිතුමනි මම දකිනවා. ජපානය වගේ රටවල් ගත්තර පසේ ඇත්තරම ඒලමයි කුඩාකාලේද. ඇත්තර මොකක්ද කරන්නේ ජනාධිපත්තුමන යයි ොකක්ද කරන්නන්නේ මේ පලී ඉන්නෙ කියඇන පිරිසුතුකිරීම කටයුතු ඒවගේ අනිත් අයට ගරු කිරම් ඔයගේ ඇතරම් ප්‍රට්ික දෙවා. පර මුත් ඇතරම ජනාධිපත්තිතුමනි ශිෂත්්‍යය වගේ ගොඩක් දේවල්ලොලින් අපේ ළමයින්ට ගොඩක් පීටනයක් කෙල්ල කල තියෙනවා ඒවාගේ සාන්‍ය පෙ උසස් පෙල උදානයක් වශයෙන් ගතර පසෙ ජනතිපත්ව වනි උසස් පෙළ කරන්න පන්තිය කියන්න ශිෂ්‍යන් සමහරක් අයි. විශාදය වගේ රෝගවලින් පාපල්නෝ ජනාතිිපත්තුවමින් ඉතින් මේකට හේතුව තමයි මේ අධ්‍යාපනය විසින් එල් කල්ල තියෙන පීටනය ඉතින් තබත් ගතර පස්සෙ මේ ජපානය ගත්තර පස්සේ ගොඩක් දියුණුරටක් ඒයගේ අධ්‍යපනක පැත්හරි මමුතු ඉති ජනතිපත්තු වනි අපිල්ලනවාන්න ප්‍රතිහස් කරනයක් ඔබතුමාගේ හිටත් තෝොහ අන්නේ වග වෙන්න. මෙතන තියන ගැටලුව? අපේ අධ්‍යාපන ක්‍රමේ අරකිවත් වගේ විවාා කේන්ද්‍රී වෙලාතින් මෙන්න මේ අධ්‍යාපන ක්‍රමේ අපි රැකියප කේද්‍රක ගත් අධ්‍යාපන ක්‍රමයට යොමු කළලවතින් අප එ රැකිය ප්‍රමාණයක් කේන්ද්‍රක කරණනිමින් රැියවලට මූලික් කරගනිමින් අධ්‍යානය ලබාදුන්නොත් මහිතන කරජනබතු මෙන්න මේ කිය ගටලු රශීක විු බව කියලා ොකද අපි මේ ඉගෙනගන්න දේවල් සමහරකින් අපිට හිදාගන්න බෑ අපි මේයි ස්ථරටි කියී ොද කරන්න පුලුවන් කියලා අපේ යට උදාාරකර තුත් ග විතනගත්. ොන ේරට සාමන ය ලක සැලගකිල්ලක් ැතිරස්ාවක් කුණාට මගේ ත් ැඩාව ගවියෙක් හැයි එයා අතන ො ැකාවක්ල එය හොඳ ැකියාව න හොද ම ක්ති හොඳ ආදායමක් ලබන. ඉතින් ඇයිිට බැරි ඒේ ප රගරන ම හි හැෙන . පි විශය විශය ූලි අධ්‍යාපන ේැ ල ලට ගැල ප විදියට ැකයා ලිකර . ප ශකට ත්රහෝග ල කල් ොමස්තුති. අදෝබ සසිියලු ජනාම තිශ්‍ය පාලිමේන්තුවලින් මේ ස්ථාන්ට පැමිල් අයින්නේ. ඇයි මේ වැඩ සටාන ක්‍රියාත්ම කරන්න. අපි විශේෂ රටක් ප්‍රජාතන්තර වාදය සම්පූර්ණෙම ආරක්‍ෂා කරලා තියෙන එකම රට ලංකාවිතර. සුද්දන්ගගේ කාලය අපි යෙන ප්‍රජාචන්ත්‍රවාදේ ටිකෙන්ටික දියුණුනා එක්දා සටසය තිස් පහය තමයි ්‍යවස්ථාදායක සභාව ආරම්භ කර. එක්දදාස් නමසය කොල හැ ලාංකිකඇන්ට අවස්ථාව හම්බනා මන්ත්‍රීවරයෙක් තෝරන්. එය මන්ත්‍රරයා තෝරණ කොට කාන් තවන්ට චන්ති තිබුන් නෑ. තමන්ගේ දේපල අයිතියයි ඉගැනීම පදනංකර ගෙන තමයි වැඩ කටයුත්ත කරේ පන්දාහක් විතර චන්ති දුන්නා. එක්දස් නමසය තිස් එකේ වැදගත් කාරණයක් සිදුම්. එක්දදා සමසය තිස්ස එකේ අපිට ස්ර්ව ජන චන්දය හම්බ වුණ.වරුදු විසියකට වැඩි සියලු දෙනාටම කාන්තා පිරිමි සියලු දෙන. ආසියා පලවෙනි රට. එදා ඉඳන් අද වෙනකම් ආණ්ඩු පක්ෂයි විපක්ෂයක් එක්ක විපක්ෂයේ තහනන් නොකර. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ගෙනනිච්ච එක මාසියනු රට ලංකාව. අනි කැම රටේම එක්ද සමස තිස්සකෙන් පස්සේ විපක්ෂයි නැතිකර. ්‍රපාන ඒකාරෙද හමුදාවින් අගම ඇතුමවා මැරවා. වන්න එක රටන්නෑ ලකාව හැ. පිට කොච්චර බැන්නත් කොච්චර දස් කිව්වත් මේ අපි ආරක්ෂා කරල තියන අඩු පාඩුකන් ගරනාවක් එක්ක. දෙෙක්දාාශසිය තිස් එකේ අපිට ලැබුණස්. දොනම ක්‍රමය ඒක්‍රමේ ඇමතිකං හතක් දුන්න තුනක් සුද්ධතියාකර ඒවටත් පස්ස පත් කරේ ලාංකිකයන් සමහර මුදල් නීතිය පාලනය කරේ විශේෂෙන්ම ආණ්ඩු කාරතුමා පත්කරපු ඇමතිවරු අ හතම මේ සභාව කොමිටි හතකට පත්කර කොමිටි හතින් සබාපතිරු හත් දෙන පත්තර එගුල ඇමති ඇටිේරීමම දි කාල දේශපාලන පක්ෂ තිබන්නේ. යුද්ධ කාලෙදී සම්පූර්ණ පාලන යුද් කටයුතුයරනි කක්කො ලකාට පාර. ක ද අපි ඒ කාලෙදී බ්‍රරිිතානය එමරිකාව සෝවිියත් දේශයෙක්ක හිටිය. ඊට පස්චපට නිදහ සම්බුුණ සෝල්බරි ව්‍යවස්ථාවන් වුව. පළමුුවෙන්ම මේ ගොඩ නැගිල් ඇතිකරේ ඉක්දාස් නමසය විසි අතර විතර ව්‍යවස්ථාදායක සභාව ඇස්වීමල්ට. ආණ්ඩුකාර ඇවිල්ලා මුල්ලාසනය ගන්නවා ජන්ස් පිරිස් මඇතුම ඔප සභාපති හැටියට අනික් කාලෙදි වැටයුතු. ඊට පස්සේ මේ සභාවේම ඇතිකර ොනමෝ කොමිසල් ම හිතන්න මෙතැන්ට බැලුවොත් ජයරූප තියෙනවා ඊට පස්සේ මහජන මන්ත්‍රන සභාව හැටියට අපහු මේ ක්‍රියාත්ම කර සෙනත් සභාවයි මාජන මන්තන සභාව මෙතන තිබුරේ. අපි හැත්ත දෙකේ ජනරාජයක් වුණා මේක ජාතික රාජ්‍ය සභාව බවට පත් වුණ ම හැත්තහතේ ඇතිල්ලුුණේ ජාතික රාජ්‍ය සභාවට. එතන අුරුද්දක් හිටිය. අද පාලිමේන්තිරනා ජාතික රාජ්‍ය සභාහිටපු මන්ත්‍රීවරු. ඊටපු ජනාධිපති මහින්ද රාජ පක්ෂ වාසුදේවනානයක් අර දෙන්නම එක්දාශටම සය හැත්තෑවයාව සම්බන්ධන්මන්තිතුමයි මමයි හැත්ත හතයා. එක් දශනමසය හැත්ත අටේ අපි විදාායක ජනාධිපති ක්‍රමේටාව ජනාධ ජන චන්දෙන්තේරුව පාලිමේන්තුව තිබුණ ඒ අනුවත් මේ ක්‍රියාත්මය කල්ලා ඊට පස්සේ අසු දෙේ අප අු පාලිමින්න්තු ගොන්න ගිලට ගිය ක ජනාධිපති කාරයෑලේ බට පත්තුමු. දැංඉතින් මේ පසුවිමතියන්නේ අපි යුද්ධ තිබුණනත් ලෝක යුද්ධතිබුනත් ඇතුළේ යුද්ධතිබුණත් අපි කිසි දවසක ප්‍රජාතන්තරවාදී ක්‍රමවේදයක්. ඒ වගේම ආණඩුවයි විපක්ෂයේ ක්‍රියා කරන එක අපි නැතිකරනෑ. ති මේ ක්‍රමේදය නිසා හැමෙක්ෙනගේම අදහස් තිබුුණ. දැන් ඒ වැඩ කටයුතු අපි ගෙන අන්ුවන මේ පලමේතු ක්‍රමය අපි ආරක්ෂා කරන්න. මුලු ආසියාමයි අප්‍රිකාවේ කල්ලාතිය රටවල් දෙක් විතරයි. එකක් ලංකාවා අනික මොරිෂස් මොරිෂස් රටත් සුද්ද අල්ලගත්ත හිටිස්සල්ල තිබුණේ ප්‍රන්සිේයටට ප්‍රන්ස ප්ල ේකාලෙද ගොල තමන්ගේ පාලිෙන්තු ඇතිකර. මේ රටවල්ජය ැර වෙන කවුලු තෝොගල්ලනෑ යොක්ෝ මේ ආරක්ෂා කරන්න. යෝරෝපේත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අකණ්ඩවගෙනනිච්චේ මහාබ්‍රිතා්‍යයයි අයරල් ලන්තයයි. විිස්සල්ලන්තයයි ස්වීඩ්නට විතරයි. අනික්ව හැමවිලේම යටත් වනා අපිරහුක් දඩමුුදුන්නට කොහොමද ්‍රජාතන්තරවාදය ගෙනියන්න කෙේ හැම රටක්වාගේම හිටලර්ට යටත්න ඉන්න පාලිකෝ පන්නලා හිටරෙක් ඉන්න අ දැම. ඉහෙම ක්‍රමයක් අද ය තින් මෙතන කැමති මේ ක්‍රමවේදගෙනන්න කොහොමද මේ ගැන ගෙන ගන්න සමාරය දේශපාලනය කරන්න කැමති ඉවක් තියෙනවා. සමහරය මේ ක්‍රමවදය මොක්ද කිය ැනගන්න කැමතියි. තින් මෙතෙන්ට පැමිණීම ගැන්න සිරු දෙනාටම ස්සූතිවන්ත වෙනවා. traveler channel.